బిగ్ బాస్ షోతులిన్ అదహమువాన్ని యుద్ధ హముదాపతి లెఫ్టినెంట్ జనరల్ మహేష్ సేనానాయక మహతాయి. వర్తమాన శ్రీలంక యుద్ధ హముదాపే 27 యుద్ధ హముదాపతివరయా ලෙස మౌపిమ వెనువෙන් తమ సేవාව සිදු කරනවා. తిస్వసరాక్ పురా మెరట విలాగన තිබූ యుద్ధය අවසන් කිරීමට දිවි පරතුර තබමින් ලබා දුන් දායකත්වයේ හේතුවෙන් පදක්කම් රසකින් පිදුම් ලබා ඇති සේනානායක මහතා తమ యుద్ధ హముదా జీవితය ආරම්භ කරන්නේ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙන්. තමා තුළ වූ රණකාමීත්වය වඩා වර්ධනය කර ගනිමින් අදිෂ්ඨානීන් අභීතව අරමුණ කරා යන්න තීමාව කරගත් විශේෂ බලකාය සමග එක්වන ඔහු යුද හමුදාපති ධුරයට පත්වීමට පෙර යාපනය ආරක්ෂක ආඥාපතිවරයා ලෙස කටයුතු කළා. මහේෂ් සේනානායක මහතා සමග අරමුණ මේ පිළිසඳර සැබවින්ම ඔබට නැවුම් අත්දැකීමක් වනු ඇති. සිය ජීවිතය පරදුවට තබමින් තම දේශය රැකගත් අභීත සෙම්පතියෙක් අද අපගේ වැඩසටහනේ කතානායකයා බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 22 යුද හමුදාපතිවරයා වන්නේ ඔහුයි. ඔහු නමින් ලෙෆ්ටිනන්ට් ජෙනරාල් මහේෂ් සේනානායක. අද අපගේ වැඩසටහනේ කතානායකයා වන්නේ ඔහුයි. අයබෝන් කියලා අපගේ වැඩසටහනට ඔබතුමා පිළිගන්නවා. අයබෝන්. ඔබතුමාව ශ්‍රී ලංකාවේ ජනතාව අඳුරනවා වර්තමාන යුද හමුදාපතිවරයා විදිහට. ඒ වගේම ඔබතුමාට ආදරය කරනවා රටේ සෙම්පතියෙක් විදිහට. එතනින් එහාට ඔබතුමාගේ කුඩා කාලය, ඒ වගේම පාසල් ජීවිතය පිළිබඳව වැඩිපුර අවබෝධයක් ඔවුන්ට නැහැ. අපි කැමති මුලින්ම ඒ පිළිබඳව දැනගැනීමට. ඔබේ මම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී සමාධිජාලයට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ඒ මට කරන ගෞරවයක් වගේම පොදුවේ ශ්‍රී ලංකා යුද හමුදාවට කරන ගෞරවයක් හැටියට මා දකින්නේ. විශේෂාමිව මම කතා කරනවා නම් මගේ පියා සහ මව දෙදෙනාම ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ උදවිය. පියා කොස්කොඩත් මවත් බලපිටිය ප්‍රදේශය තමයි තමුන්ගේ කාර්යය ගත කරලා තියෙන්නේ. පසුව මගේ පියා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් හැටියට ලංකාවේ තෑම තැනකම සේවය කරලා කොළඹට පැමිණෙනවා. ඒකට අපි කොළඹට එන්නේ එහෙමයි. ඒ වගේ මම ඉපදිලා තියෙන්නේ මතුගම කියන නගරයේදී. ඒ මගේ පියා ඒ පොලිස් ස්ථානයේ රාජකාරී කරපු නිසා. ඊපස්සේ මම කොළඹට ඇවිල්ලා මම ගොඩාක් කාලේ සම්පූර්ණයෙන්ම ගත කළේ කොළඹ. එම නිසා මම ඉගෙනුව ලැබෙත් කොළඹ ආනන්ද මහාවිද්‍යාලයේ එකේ පන්තියේ සිට 13 පන්ති දක්වාම මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේදී. මගේ පවුලේ පියා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී, මව ගම්බිසි කාලයක් ගුරු වෘත්තියේ ඉඳලා තිබෙනවා. මට අක්කලා දෙන්නෙක් සහෝදරන් ඉන්නවා වැඩිමහල්. ඊළඟට මම පවුලේ තුන්වෙනියා. මට බාල නංගි කෙනෙක් ඉන්නවා. බල තමල්ලි කෙනෙක් ඉන්නවා. එයින් අපේ වැඩිමහල්ම සහෝදරිය ශ්‍රී ලංකා ගුවන් සේවයේ රාජකාරී කරලා දැන් ඇය මැදපෙරදිග රටවල්වල තමයි ජීවත් වෙන්නේ. දෙවැනි සහෝදරිය දැන් එයා හෝටල් සංචාරක ව්‍යාපෘතිය තමයි කටයුතු කරන්නේ. ඇය දැනට ඉන්දියාවේ ජීවත් වෙනවා. තුන්වෙනියා මම ලංකාවේ ඉන්නවා. මගේ නංගි මම රැකියාවක් කරන්නේ නැහැ. නමුත් ඇය ගුවන් හමුදා නිලධාරියෙක් විශ්‍රාමික තමයි විවාහ වෙලා ඉන්නේ. මගේ ගුඩා මල්ලි කෙනෙක් ඉන්නවා. එයා දැන් රැකියාවක් කරන්නේ නැහැ. ගුඩා කාලේදී ඔබතුමාගේ සිහිනයක් තිබුණාද? පාසල් කාලේදී හරි කවදා හරි මම යුද හමුදාවට බැඳිලා යුද හමුදාවේ ප්‍රමුඛතම නිලය දරනවා කියලා. එහෙම හිණයක් තිබුණාද? මගේ පවුල් පසුබිම තුල යුද හමුදාව එහෙම නැත්නම් හමුදාවන් තමයි අපි සම්බන්ධයි. මගේ පියාගේ පියත් යුද හමුදාවේ සේවය කළපු ගෑයෙක්. පළවෙනි ලෝක යුද්ධයේදී රාජකීය සේවා බලකායේ ඔහු සටන් කරලා තිබෙනවා. ඊතර රාජකාරී සිදු කරලා තියෙනවා. එමනම් අපිට යම්කිසි ප්‍රමාණයක ඒ පසුබිමක් තිබ්බා. ඒක වෙන්නට ඇති මම හමුදාවට බැඳෙන්නේ. කොහොම නමුත් අවංකවම කතා කරනවා නම් යුද හමුදාව නෙමෙයි මගේ තුච ප්‍රමුඛත්වය. අත වශයෙන්ම හමුදාවකට බැඳෙන්න අවශ්‍යතාවයක් තිබ්බා. නමුත් මම තෝරගත්තේ නාවික හමුදාව. මම ඒ වෙලාවේ 1981 නායක හමුදාවටත් ගුවන් හමුදාවටත් දෙකට ඇඳුම්පත් ඉදිරිපත් කරා. ඒ හමුදාවල් තෝරගන්න හේතුනේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තිබිච්ච පසුබිම තුල. ඒ කාලේ හිටියා විද්‍යාලයේ විදුහල්පතිතුමෙක් කර්නල් ජී ඩබ්ලිව් රාජපක්ෂ කියලා. මම ඉතාමත් අභිමානයෙන් එතුමා මතක් කරන්නේ. අද අපි මේ තැනට එන්න එතුමා කරපු සේවය ඉතාමත් වටිනවා. ඌට හැකියාවක් තිබ්බා ශිෂ්‍යයන්ගේ හැකියාවන් හඳුනා ගන්න. ඔහු අපි උනන්දු කළා ඔබ යා යුත්තේ හමුදාවට කියන එක. මගෙත් කැමැත්ත තිබ්බා මම නාවික හමුදාවට
යුදමුදාවටත් ඇදුම්පත් ඉදු කළා. මම දෙකෙන්ම සමත් වුණා. නමුත් යුදමුදාවෙන් තමයි ඉස්සෙල්ලා පුණ්‍යම් සඳහා රපොත්තු කරන්න කියලා කිව්වේ. කැඳවීම ලැබුණේ. කැඳවීම ලැබුණේ. එම නිසා මම ශ්‍රී ලංකා යුදමුදා විද්‍යාපීඨයට 1981 ඔක්තෝබර් මාසේ 16 වෙනිදා ඇතුළත් වුණා. ඒ මාස දෙකක් විතර යනකොට තමයි නායක හමුදාව මට කිව්වේ ඔබතුමා තෝරගෙන තිබුණා දැන් එන්න කියලා. ඒ අවස්ථාවේ හිටපු ප්‍රධාන උපදේශක තමයි ඒ කාලේ මේජර් ජානක පෙරේරා කියලා. මේ ලංකාවේ හැමෝම දන්න යුද සෙනවියෙක්. එතුමා මට කිව්වා මේ තෝරගෙන තිබෙන වෘත්තිය ඉතාමත් වැදගත් වෘත්තියක්. මම හිතනවා ඔබ සිටිය යුතු ආයතනය ශ්‍රී ලංකා යුද හමුදාව කියලා. මම තීරණය කළා එම උපදේශය මත යුද හමුදාවෙම කටයුතු කරන්න. ඒ වගේම මම මගේ මූලික පුහුණුවීම් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ තමයි සිදු කරලේ. 81 ඔක්තෝබර් මාසේ යුද හමුදාව බැඳෙනවා. 1983 ජූනි මාසේ 23 වෙනිදා මම අධිකාරිය ලබනවා. මම ජූනි කියන වචනේ වැදගත්ම ප්‍රකාශ කළේ ඊට පස්සේ මේ ලංකාවේ මේ తত্ত্বය යුද්ධමය తত্ত্বයක් ඇති වෙන්නේ ජූලි මාසේ 23 වෙනිදා. එතකොට මම දමරාද බැඳෙන්නේ යුද්ධයක් නැති හමුදාවකට. ඒ කියන්නේ 83 ජූලි කලබල ඔබතුමාගේ රැකියාව හා සම්බන්ධ වෙනවා. මම මාසයක පමණ සේවා කාලයක් තිබෙන තරුණ නිලධාරියෙක් හැටියට තමයි මේ රටේ කළු ජූලිය සිදුවෙන අවස්ථාවේදී මේ ත්‍රස්තවාදී සමග කරන්නට තිබෙන්නා වූ තිබුණා වූ සටනට සහභාගී වෙන්නේ. එම නිසා එදා සිට 1983 ජූලි 23 සිට 2009 මැයි මාසේ 18 වෙනිදා එනකන් යුද හමුදාව මේ රාජකාරි බැරෑරුම් රාජකාරිය ඉටු කරලා තිනවා. එදී මම මගේ සේවය මේ රට වෙනින් ඉටු කරලා තිනවා. ඔබතුමා වීර පදක්කම් ලැබූ වීර රණවිරුවේ. ඔබතුමාගේ ජීවිතය සහ ජීවිතයේ අභියෝගයට තබමින් රට රැකගත් අවස්ථා අනන්තවත් ඇති. අපි මේ පිළිබඳව දැනගැනීමට කැමැති. මොකද යුද සමය ආරම්භයේ සිට යුද සමය අවසානය දක්වා හිටපු රණවිරුවේ ඔබතුමා 1983 ඉඳන් 2009 කියන විශාල කාල පරාසයක්. ඉතාම අවාසනාවන්ත යුද්ධයකට අපි වැදී වුණේ. ඒ කාලය තුළදී යුද හමුදාවේ මා විතරක් නෙමේ සේවක කළපු සෑම නිලධාරියෙක්ම සිසුලෙක්ම තමුන්ගේ ජීවිතේ පරදුවර තමයි මේ සටන ඉටු කළේ. එදී මමත් එක කොටසක් ඉටු කරා. මම අද සන්තෝෂ වෙනවා මම මේ කොටස මගෙන් ඉටු වුණා කියලා. ඒ වගේම මම සන්තෝෂත් වෙන්න පුළුවන් මම තවම ජීවිතුන් අතර ඉන්නවා කියලා. මේ කාලය තුළදී 28,000කට ප්‍රමාණ පානයක් හමුදාවේ නැතිලා තියෙනවා. ඒ කාලය තුළදී මට වැදගත්ම මතක් කරන අවස්ථාවන් තමයි මුලදී යුද්ධය පටන් ගන්න කාලේදී යුද හමුදාව සංවිධානය වෙලා තිබ්බේ නැහැ. ප්‍රතිසංවිධානය තිබ්බේ නැහැ මේ වගේ සටන් ක්‍රමයකට මුහුණ දෙන්නේ. ඒ අවස්ථාවවලදී අපේ කාලේ තමයි මේ යුද හමුදාව යුද්ධයක් සඳහා පුරුදු පුහුණු වෙන්නේ අලුත් යුද උපක්‍රම ගැන කතා කරන්නේ අභ්‍යාස ඇති කරන්නේ පුහුණුවීම් සිදු කරලා මේ සටනට සැදෙන්නේ. එයි මට මතකම කොටස තමයි මම වැදගත් කියලා හිතෙනවා. ඔබතුමා කිව්වා වර්දී මමත් පදක්කම් ලාභියෙක්. මා වගේ විශාල සංඛ්‍යාවක් යුද හමුදාවේ පදක්කම් ලැබලා තියෙනවා. මට වඩා වැදගත් පදක්කම් ලැබු නිලධාරීන් සසුන්ලෙන් ඉන්නවා මාත් කෙනෙක්. ඒකදී විශේෂයෙන්ම 1990 වර්ෂයේදී යාපනයේ කොටුව බේරගන්න තිබිච්ච ඒ අභියෝගය මම දකින්නේ විශාලම අභියෝගයක් ඒ කාලේ තිබිච්ච. මම එහෙම කියන්නේ ඒ වෙනකොට තිබිච්ච සම්පත් සහ මිනිස් බලය සමගයි. අදගෙනනේ මම මේ කතා කරන්නේදී අපි හිටියේ කොතනදී? එතනදී අපි සංවිධාන යුද හමුදාව හැටියට සහභාගී වෙන ඒ ක්‍රියාන්විතයට ඒ හිරවිලා හිටපු සෙබළුන් පොලිස් නිලධාරීන් සහ රජයේ ආයතනවල උපකරණ බැංකු මුදල් බේර ගන්නට ඒ අවස්ථාවේදී කරපු ක්‍රියාන්විතයට නම දාලා තිබෙත් සුයිසයිඩ් එක්ස්ප්‍රස් කියලා. සුයිසයිඩ් එක්ස්ප්‍රස් කියන වචනේම තේරෙනවා අපි මණ්ඩතිව දූපත ඉඳන් එළියට ගියා නම් රැයට ආයිත් ඇතුළට එන්න තියෙන අවස්ථාව අඩුයි කියන එක. නමුත් මම මේ ක්‍රියාන්විතේ ඉදිරියෙන්ම කණ්ඩායම අණ දෙන්නේ කැටියට විශේෂ බලකායි වෙන්නේ කටයුතු කළා. ඒක මම හිතන්නේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක්. අපි මිය ගිය අයවලුන් තුවාල වෙච්ච අයවලුන් මේ රාත්‍රී කාලයේ පමණක් වෙච්ච ක්‍රියාන්විතයක්. ලංකාවේ ප්‍රථම වතාවට තමයි අපි හිතමු එක MPBS ඔපරේෂන් එකක් කියලා කියනවනම් ඒක සිදු කරලා තින්නේ. ඒකේ මම ඉදිරියෙන්ම රාජකාරී සමගි කටයුතු කළා. මම හිතනවා ඒක බොහොම වැදගත් සම්දිස්ථානයක් කියලා. ඒ තරුණ නිලධාරියෙක්ට ලැබෙන අවස්ථාව 2017 ජූනි මාසයේ 22 වෙනිදා ඔබතුමාගේ ජීවිතයේ සුවිශේෂී දිනය. ඔබතුමා ශ්‍රී ලංකාවේ 22 වන යුද හමුදාපතිවරයා විදිහට තේරිපත් වෙනවා. ඔබතුමාට එදා බයක් හිතුනේ නැද්ද මේ රාජකාරිය බාර ගන්නකොට?
මම හිතන්නේ බය කියන එකට වඩා වගකීම දැරිය යුතු කියන එක යුදමුදාවත අපිට අපි ප්‍රගුණ කරලා තියෙනවා. ඊට වඩා අභියෝග අපි දැකලා තියෙනවා. යුදමුදාවේ 21 දෙනෙක් මට වඩා දක්ෂිණදාරීන් යුදමුදාව මෙහෙවලා තියෙනවා. මම ඔවුන් සම කටයුතු කරලා තියෙනවා. එතකොට මට යම්කිසි පළවුරුද්දක් අත්දැකීමක් දැනුමක් ලැබිලා තියෙනවා මේ යුදමුදාවක් මෙහෙවන්නේ කෙසේද කියන එක. වෙනස තිබෙන්නේ එහෙන් සෑහෙන කොටසක් යුද්ධය සමග තමයි යුදමුදා මෙහෙවුවේ. මම යුද්ධය නැති විරාය තමයි යුදමුදාව තියෙන්නේ. ඒක බාරදුර කාර්යයක්. මම හිතන සමහරට යුද්ධය කරන්න පහසුයි. යුද්ධයක් ඇතිනවන්න වැඩ කරන එක තමයි අපහසුතාවය. මම එන්නේ ඒක තමයි මට තියෙන බාරදුර වගකීම අද වෙනකොට. මම බිය වීමටපත් උනේ නැහැ. සරලවම සන්තෝෂයක් ඇති වුණා. රටේ අධිකාර ජනාධිපතිතුමා ඒ ගත තීරණය පිළිබඳව මාගේ විශ්වාස තිබුවේ ගැන උදෙක්ම යුද හමුදා විශ්වාස තිබුවේක රටක් බලාගෙන ඉන්න එක ගැන මම ගැන සන්තෝෂ වුණා. ඒ වගේම මට ඒ වෙලාවේ දැනුනේ තවත් ලොකු වගකීමක් මට බාර දීලා තිනවා. ඒක හරියට කරන්නේ කොහොමද කියන ගැන තමයි මම කල්පනා කරන්න ගත්තේ. යුද හමුදා නිලධාරියෙක් හැටියට අවංකවම සෑහීමකට පැතිරියක පෞල් ජීවිතයක් ගත කරන්න ලැබෙන්නේ නැහැ. මම අදහස් කළේ උදේ 8:00 වෙලට ඇවිල්ලා 4:00 යන්න බෑ. ඒ කියන්නේ ගෙදර බිරිඳ බනින්න එහෙම නැද්ද? බනිනවට වඩා මම හිතනවා මම ගරු කරන්න ඕනේ ඒකට. ඇගේ පියත් යුදමුදාවේ. ඇගේ සහෝදරයත් දැන්ටත් යුදමුදාවේ සේවය කරන බ්‍රිගේඩියර්වරේ. ඒ නිසා අපේ පවුල් පසුබිමක් තියෙනවා මේ යුද්ධය සමග. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ පියාගේ පියා යුදමුදාවේ, පියා පොලිස් නිලධාරියෙක්, මම යුදමුදාවේ, මගේ බිරිඳගේ පියා යුදමුදාවේ, බිරිඳගේ සහෝදරයා යුදමුදාවේ. යුදමුදා පවුලක් සහ මගේ තාත් මගේ පියාගේ සහෝදරයාගේ පුතා නාවිකමුදා, මගේ සහෝදරිය විවාහ වෙලා ඉන්නේ ගොනහමුදානි දරෙක් එක්ක. එහෙම බැලුවම යුදමුදා පවුලට කරා මේක ත්‍රිදමුදායි පවුලක් තමයි අපි ගෙදර තියෙන්නේ. ඒක නිසා අපි සාකච්ඡා කරන දේවල් අහලා ඉන්න අපේ පවුල්වල ඉන්න සහෝදර සහෝදරිනුත් ඒ ශක්තියෙන් තමයි මම හිතන්නේ තමගේ පවුල් ජීවිත ගත කරන්නේ. පවුල් ජීවිතය තුළදී ඔබතුමා දරදඬු මිලිටරි පාලකෙක්ද? මම හිතන්නේ නැහැ කියලා. යුදමුදාව තුළ වුණත් මම හිතන්නේ මාව රටේ ජනතාව දකින්නට වඩා මම සුහදව කටයුතු කරන්න කැමති පුද්ගලෙක්. මම උත්සාහ කරනවා කල්පනාකාරීව කටයුතු කරන්නට. මම මගේ ළඟ එක පාඩමක් තියෙනවා. මම මේක ඉංග්‍රීසියෙන් කියන්නම්. You should never do the last thing first. කිසිම වෙලාවක අවසානම කළ යුතු දේ ඉස්සල්ල කරන්න එපා කියන එක මම යුදමුදාවේ ඉගෙනගෙන තියෙනවා. ඒ පිළිබඳව තමයි මම දැනුමක් ලබාගෙන තියෙන්නේ. ඒකෙන් තමයි මම කටයුතු කරන්නේ. ඒතකොට ගෙදරදී වුණත් අවසානයේ කළ යුතු දේ මම ඉස්සල්ල කරන්න යන්නේ නැති නිසා මට හොඳ යොසීමේ හැකියාවක් තිබෙනවා. 1981 දී ඔබතුමා යුදමුදාවට බැඳෙනවා. යුදමුදාවට බැඳිලා අතිශූර කැඩට් නිලධාරියා බවට පත් වෙනවා. මම දැනගැනීමට කැමති ඒ කාලේ ලැබුණු පුහුණුව පිළිබඳව. 1981 දී යුදමුදාවට බැඳිලා 83 දී මම අධිකාරිය ලැබෙන අවස්ථාව වෙනකොට ඒ තිබිච්ච පුරුමින් පාලේ ඒ බාර ගණනදී මම ප්‍රථම ස්ථානය ලබාගෙන අතිශූර ක්‍රීඩ නිලධාරියෙකුට පත් වෙනවා. ඒ සඳහා සම්මාන අධිපතිම දිනා ගන්නවා. ඒ වෙනකොට ඒ ලබා දුන් අපේ ගුරුවරු නිලධාරිසා සෙසුන්ල ගුරුවරු ගැන මෙල සඳහන් කරන්න අවශ්‍යයි. අපිට හිටියා අපේ පාඩමාලාව භාරව කර්නල් වසන්ත පමුණුව කියලා නිලධාරියෙක්. සන්නද්ධ හමුදාවේ ඒ ගුරුවරන් දුන්න ගුරුවරුකම් නිසා තමයි අපි මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම සරේන්වරේ හිටියා තජුරින් TH කියලා. අදත් මම මොකක් හරි තිබෙනවා නම් ඔවුන්ට කතා කරලා අහන්න පුළුවන් තැනක ඉන්න ශිෂ්‍යයෙක්. ඔවුන් කැපවීමකින් යුද්ධයක් නැති හමුදාවක් මම මේ කතා කරන්නේ. ඔවුන් කැපවීමකින් යුද්ධය සඳහා අපි පුහුණු කරා. එතන ඉගෙනගත්ත දේ තමයි යුද්ධයක් තිබිය යුතු නැහැ රටක යුද හමුදාව හරියට පුහුණු වෙන්නට ඕනේ. ඒ පුහුණුව මම ලබා ගත්තා. බාධකයක් වශයෙන් තිබුණා නම් මොකක් කරේ පුහුණුවෙන් කාලේදී බාධක තමයි තිබිච්ච භාෂා ප්‍රශ්න. අපි පාසලෙන් අස්වෙන කාලේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ව්‍යවහාරයක් තිබෙන්නේ නැහැ. නමුත් අපි මේ බාධක බිඳගෙන මම පාඩමාලාවේ පළවෙනියා වුණා. මම මෙතන මතක් කරන්න ඕනේ ආනන්ද විද්‍යාලයෙන් අපි 3 දෙනෙක් හමුදාවට බැඳෙනවා. කර්නල් ප්‍රදීප් ජයසූරිය කර්නල්වරයෙක් හැටියට විශ්‍රාම ගියා. තවත් බොහෝ දෙනෙක් දන්න අය කෙනෙක් තමයි මේ ජෙනරල් ජගත් තල්විස්. අපි තිදෙනා ආනන්ද විද්‍යාලයෙන් ආවේ. අපි තිදෙනා කියන්නේ වෙනම ආනන්දයක්. අපි තිදෙනා අතර උනන්දුවක් තිබ්බා ආනන්දෙක් කෙනෙක් මේක පළවෙනියා වෙන්න ඕන කියලා.
මේ පාසල් එක තරඟයක් නෙමෙයි. ඒ හැඟීමක් ආනන්දෙන් ඇති කරපු හැඟීමක් අපිට. ඒ පදන මත මේ දෙදෙනා මට සෑම වෙලාවකම සෙවණල්ලක් වගේ සහය දුන්නා. මහේෂ් මේක කරන්න පුළුවන් වැඩක්. මේක ඔබ කළ යුතුයි. කියන වැඩේට මාව හැම වෙලාවෙම යොමු කළා. මම උනන්දු කරා. මට සහයෝගය දැක්වුවා. මම උන්ට මේ දාවේ කෘතඥ වෙන්නත් ඕනේ. එවුන් එක කළේ නැත්නම් සමහර විට මට අසිවිත ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. 1983 දී යුද හමුදාවේ ඉංජිනේරු අංශයේ දෙවන ලුතිනෙන්වරයෙකු විදිහට ඔබතුමා පත් වෙනවා. 1989 දී ඔබතුමා ස්වේච්ඡායම විශේෂ බලකාය හා සම්බන්ධ වෙනවා. ඇයි එහෙම දෙයක් කළේ? 1983 මම අධිකාරි ලැබුණ අවස්ථාව වෙනකොට මම ආනන්ද විද්‍යාලයේ ඉංජිනේරු අංශය තමයි ඉගෙන ගත්තේ. ගණිත අංශය. නිසා ඉංජිනේරු රජමෙන්තුවට මාව යෝජනා වෙනවා නම ඒ වගේම ඊට උපදේශකයන් තීරණය කරන වෙලාවේ මොහු යා යුතු රජමෙන්තු ඉංජිනේරු රජමෙන්තුවක් කියලා. මම ඒක බාර අරගෙන දැනට පැමිණෙනවා. නමුත් ඒ වෙනකොට විශේෂ බලකායක ගමුදාවේ සකස් වෙලා නැහැ. කමාන්ඩ් රජමෙන්තුවක් තිබ්බයි දනම් 79 78 ඉඳන් මම ඉන්නේ මතක හැටියට විශේෂ බලකායක් තිබ්බේ නැහැ. 89 වෙනකොට 83 දී පටන් ගත්ත යුද්ධය මේක ව්‍යාප්ත වෙනවා රටේ. මට අවශ්‍යතාවයක් වුණා වෙනස කියන තැනකට යන්න. ඉංජිනේරුවන්ට වඩා මම හිතුවා සංග්‍රාමික වුණුවක් ලබාගෙන සංග්‍රාමික තත්ත්වයක් තුළ සංග්‍රාමයකට සම්බන්ධයෙන් ඉන්නවා නම් විශේෂ බලකායතයි මම දැක්කේ. ඒ වෙනකොට තිබෙන්නා වූ කුඩා කණ්ඩායම් වලින් ගිහිල්ලා කැලෑබද ප්‍රදේශ සුරං කරන්න. අවංකවම රවුල වවන්න පුළුවන්කමක් තිබුණා. කොණ්ඩේ වවන්න පුළුවන්කමක් තිබ්බා. අපිට ඔළුවේ ගැට ගහගෙන රෙදි කෑල්ලක් අපි ගැට ගහගෙන කැලේ යනවා. අපිට හොඳ ඇඳුමක් තිබ්බා. අපිට හොඳ අවි ලැබුණා. මම හිතුවා මේක තමයි දහමුදාව කියලා. ඒ වගේ මේ වෙනසට මම කැමති නිසා මම ඊළඟ තීරණය කර විශේෂ බලකායට බැඳෙන්නේ. අසීරු පාඩමාලාවක් අසීරු වැඩක් කරන්න තිබ්බේ. මම මේ අභියෝගය බාර අරගෙන ඒ වෙනකොටත් මම විවාහක නිලධාරියෙක්. බොහෝ අවස්ථාවලදී මම නෝන මහත්මයා ඒකට දන්නේ නැහැ. මම විශේෂ බලකායට සහභාගී වෙලා කියලා දැනන් හිටියත් හමුදාව ගැන ඒ ගැන සාකච්ඡාවක් තිබ්බේ නැහැ ගෙදර. මම මේකට බැඳිලා අදත් මම දහමුදා විශේෂ බලකායේ රෙජිමෙන්තු අධිපතියට කටයුතු කරනවා. මම ආඩම්බර වෙනවා ඒ රෙජිමෙන්තුවෙන් මට ලබා දුන්න අත්දැකීම් පළපොත් පිළිබඳ. ඒ අදහස රෙජිමෙන්තුව ගැන මොනවාක්වත් කියනෝ නෙමෙයි. ඒ දැනුම බුද්ධිමත්කම මම රෙජිමෙන්තුවේ ලබා ගත්තා. පසු කාලීන යුද හමුදාවෙන් මාව ඉන්දියාවට යවලා ඉන්දියාව ශිෂ්‍යත්වයක් ලබා දීලා මම මගේ ඉංජිනේරු උපාධිය අවසන් කළා. බොහෝ දෙනෙක් ඒක දන්නේ නැතුව ඇති. මම සිවිල් ඉංජිනේරු උපාධියක් තිබෙන යුද හමුදා නිලධාරී. ඔබතුමා මේ වෙනකොට ලංකාවේ යුද හමුදාපතිවරයා. ඔබතුමාව පිටින් බලන පුද්ගලයෙකුට හිතෙනවා ඇති හරි දරදඬු පුද්ගලයෙක් කියලා. යුද්ධය පැවති අවස්ථාවලදී ඔබතුමාගේ හිතෙන් සංවේදී වූ අවස්ථා හැම තියෙනවද? ඕනම යුනිෆෝම් එකක් නිලැඳුමක් ඉඳගෙන සබලෙක් නිලධාරියෙක් තුළ තියෙන සංවේදී මනුස්සයෙක්. මමත් ඒ මනුස්ස දැනට අයත් පුද්ගලයෙක්. අනිවාර්යයෙන්ම අපි ඉදුබිමේදී සංවේදයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම තමුන් ළඟ රාජකාරී කරන තමුන් එක ඉන කණ්ඩායමේ සෙබළුන්හා නිලධාරි මිය ගිය අවස්ථාවලදී බිම්බෝම් වලට අහුවෙලා ඔවුන් තුවාල වෙච්ච අවස්ථාවලදී මිය ගිය අවස්ථාවලදී විශේෂයෙන්ම ඕනම නිලධාරියෙක් සංවේදී වෙනවා. මාත් ඒ වගේ පුද්ගලයෙක්. කොහොම නමුත් ඒ නායකත්වය කියන නිසා අපිට සිදුවෙලා තියෙන ඒ සංවේදීතාවය දරාගෙන උගේ නායකත්ව ගුණංග එළියට ඉස්මතු කරන්න. එහෙම නැත්නම් අපි කණ්ඩායමක් හැටියට දුර්වල වෙනවා. අපි පරාජයටපත් වෙන්න පුළුවන්. එම නිසා තමයි ඒ සංවේදීතාවය තිබුණට ඒක අපි වසාගෙන සිටින්නේ තාවකාලිකව. පසු කාලිනවත් මෙසගිය පිළාවකටත් ඒක මතක් වෙනවා. නමුත් අපි සෙබළුන් ඉදිරියේ ඒක පෙන්නුම් කරන්න නැහැ. ඒ සඳහා පුහුණුවක් පළපුරුද්දක් යුද හමුදාවේ අපි ලබාගෙන තිබෙනවා. මම හිතනවා නායකයෙක් වුණාට පස්සේ ඒ සංවේදීතාවය තමුන්ට දරාගෙන මේ හැකියාවත් එක්ක යටපත් කිරීමේ හැකියාවක් තිබිය යුතුයි. විශේෂයෙන්ම මට මතකයි යාපනයේ අර්ධද්වීපයේ අපි ක්‍රියාන්විත කරන අවස්ථාවවලදී කිලාලි ප්‍රදේශයේදී දරුණු සටනකට අපි යෙදුණා. මගේ මතක හැටියට ඒ ක්‍රියාන්විතය නම අග්නිකීල. ඒ ක්‍රියාන්විතයේදී මාත්‍රික ගතන් ගියපු සබළුන් 100 ගණනක් මිය ගියා. ඒ කිඩම කෙටි කාලයකදී. ඒවත් ආදී ඕනම පුද්ගලෙක් සංගීතාරයටපත් වෙනවා. ඒ වගේම මානසිකව වැටෙනවා. නමුත් නායකයෙක් හැටියට අපිට ඉදිරිපත් වෙන්නට වෙනවා. අනිත් ඉන්න බටපිරිස බලාගෙන ඉන්න තමුගේ නායකයා මොකද්ද මේ වෙලාවේ කියන්නේ, මොකද්ද කරන්නේ කියලා. ඒතර ඒ සංගීතීතාවය ඇති කරගෙන නායකත්ව ගුණංග නැවත ඇති කරගෙන අපිට දිනන්නට වෙනවා.
එදා දින්නේ නැත්නම් සමහරට අද මගේ ජීවිතය අනතුරු වෙන්නට පුළුවන්. අපි තීරණයක් ගත්තේ නැත්නම් ඒ වෙලාවේ ඊට වඩා විශාල හමුදා සෙබළුම් පෙරටක් මිය යන්නට පුළුවන්. එහෙම නැත්නම් තුවාල වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි සංවේදී මිනිස්සු. ඔබතුමා මට පැවසුවා යුද්ධෙන් පසුව නැවත යුද්ධයක් ඇති නොවෙන්නට කටයුතු කිරීම තමයි බැරෑරුම කාර්ය කියලා. ඔබතුමා 2017 දී ඔබතුමාව පත් වෙනවා යාපනයේ ආඥාපති විදිහට. ආඥාපති විදිහට පත්වීමෙන් පසුව නැවත පදිංචි කිරීමේ කටයුතු හා ඒ යාපනයේ අර්ධද්වීපයේ කොහොමද සාමය ඇති කරලීමට ඔබතුමා කටයුතු කළේ? ප්‍රථමයෙන්ම අපි මහලඟ ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. ශ්‍රී ලංකාවේ දමදාව කියන්නේ ඉතාම ශක්තිමත් කණ්ඩායමක්. ඒ වගේම විනයගරුක කැපවීමේ කටයුතු කණ්ඩායමක්. ඒ කණ්ඩායමත් සමග මම යාපනයට ගියාම අපිට පුළුවන්කම තිබෙනවා අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නයට ඇතිවෙච්ච මූලික කරුණු සොයාගන්න. ඒ බැවට පස්සේ මේ ඔක්කොම මිනිස්සු ඒ මිනිස්සු අතර ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න හඳුනාගත්තට පස්සේ අපි වැඩපිළිවෙළක් සකස් කරගන්නවා කොහොමද මේකට කරන්න කියලා. ඒක මම නෙමෙයි රජයෙන්ම පිටවපු ආයතනයක් මගේ. අපි ඒකට තිබේ 5R concept කියලා. ආර අකුරු පහක්. ඒකයි පුනරුත්ථාපනය, එනත රිහැබිලිටේෂන්, රීඉන්ටග්‍රේෂන් සමාජගත කිරීම, රීසෙටල්මන්ට් නැවත පදිංචි කිරීම, රීකන්ස්ට්‍රක්ෂන් නැවත ගොඩනැගීම සහ රීකන්සිලියේෂන් එහෙම නැත්නම් සංහිඳියාව. ඒ පහ තමයි අපේ මූල ධර්ම පහ. ඒ තුල තමයි අපි සාකච්ඡා පටන් ගන්න. අපි තීරණය කරනවා මේ පහ ඇති වෙන්න නම් ඇති කරන නම් නායකත්වය දෙන්න පුළුවන් ධාරිතාවක් තියෙන එකම කණ්ඩායම මොකක්ද කියලා සා නැගෙනිද? ශ්‍රී ලංකාව දමදා. ඒ තරම් ධාරිතාවක් එහෙම නැත්නම් කැපැසිටි එකක් තිබෙන සංවිධානයක් මේ රටේ නැහැ. එහෙනම් ඒකේ නායකයෙක් හැටියට මම අනිවාර්යෙන් ඉදිරිපත් වෙන්න ඕන. රජය මොන තීරණ ගත්තත් මොන ව්‍යාපෘති කළත් ඒ භූමියේදී කළ යුත්තේ ධාරිතාවතින් දමදා. අපි ඉදිරියේම ඉදිරිපත් වෙනවා. අපි දැක්ක එතනදී තව වචන තුනක් engagement, assistance and influence. ඒ කියන්නේ අපි සෑම කෙනෙක් එක්කම එකතු වෙන්න ඕනේ. හැප්පෙන්න ඕනේ. මේක කරන්න නම් ඊළඟට ඒ මාර්ගයෙන් ඉන්ෆ්ලුවන්ස් කරන්න ඕනේ. ඔවුන්ගේ බුද්ධි මේ හදන්න ඕනේ ඔළුව. ඊළඟට ඇසිස්ටන්ට් එහෙම නැත්නම් මේ සෑම කෙනෙක්ට එකම සහයෝගයෙන් කටයුතු කරන්න. ඒක තමයි යුද හමුදා වෙනස. මේ සටන් කළපු සංග්‍රාමික සෙබලාස නිලධාරියා ඉතාම කෙට කාලයකින් මටත් මගේ කණ්ඩායමටත් පුළුවන් වුණා ඉතාමත් වේගෙන් සාමයට ලැබී මේ ප්‍රශ්නේ තේරුම් අරගත්ත සෙබලෙක්ස නිලධාරි වඩපත් කරන්න. කියන්නේ කොම්බැට් සෝල්ජර් වාස් කන්වර්ටඩ් ටු අ පීස් කීපින් සෝල්ජර් and a nation building soldier jatiya gunagim sada yudhamudawa dayakatti dinu gena etenin api padang gatte e vyaputiya sahan sarthapuna ministry gena gatta mona bedayakin nathuwa apita em bedayak naha paksha bedayak deshapalana bedayak jati bedayak nathi ekama kandayam e eken thamai me yapana ardhadipe visheshayenma me tattwe athi unne eka sada api yudhamudawa mulakta hitapu hamudapatiye ilangata araksha lekamge adhikar janapathumaage දැක්මට සහ අපේ ව්‍යාපෘති අපේ දැනුම අපේ පළපුරුද්ද අපි ඒ සඳහා සාකච්ඡා මාර්ගෙන් දැනුවත් කරලා අපි විශාල වැඩපිළිවෙලක් හැදුවා මෙරට ඉස්සරහට ගිරන්න කොහොමද කියලා. ඒක තමයි දැන් මේ සාර්ථක වෙමින් පවතින්නේ. මම සතුටු වෙනවා මට දායකත්වය දෙන්න පුළුවන් පිළිවෙල. ඒ කියන්නේ යුද්ධෙන් පසුව සාමාන්‍ය ජනතාව හිතනවා යුද හමුදාවෙන් දැන් මොකද්ද වෙන්නේ කියලා. යුද්ධයක් නැතුව යුද හමුදාවෙන් සිදුවන කාර්යභාරය මොකක්ද කියලා. යුද හමුදාපතිවරයා විදිහට අපි දැනගැනීමට කැමති යුද්ධෙන් පසුව සිදුවන කාර්යභාරයන් පිළිබඳව. To preserve democracy you have to have a strong armed force. දේශපාලඥයා කියන්නේ එක්තරා පුද්ගලයෙක් පමණයි. ඔහුගේ ව්‍යාපෘති හෝ දැක්ම ඉදිරියට ගෙන යන්නට ඕන නම් ඒ ආරක්ෂා කිරීම සඳහා හමුදාවක් සිදු යුතුයි. අපි හමුදාවේ ඉන්නේ. එතකොට මේ කණ්ඩායම තමයි මේ කොටස කරන්න ඕනේ. එතකොට සමහරෙක්ට දකින්න නැති වෙයි අපි පාරේ හිටගෙන ඉන්න අපි සමග. අවශ්‍යතාවය එක නෙමෙයි පාරේ දකින්න නැති වෙන තියෙන සාමයක් මෙරට ඇති කරන්න නම් ශක්තිමත් හමුදාවක්, ශක්තිමත් ගුවන් හමුදාවක්, නාවික හමුදාවක්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය මේ සමග එකතු වෙලා තමුන්ගේ රාජකාරී ආවෙනික රාජකාරී ඉටු කිරීමෙන් ජනතාවට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, සාමාන්‍ය නිදහස, සාමය ගත කරන්න හැකියාව ලැබෙනවා. එතකොට මෙතන සාකච්ඡා කළ යුත්තේ
යුද්ධයක් ඇතිනවන්න කරන දේ පෙනෙන එක නෙමෙයි. නොපෙනි මම ඉස්සල්ලාම කතා ඉස්සල්ලා ප්‍රශ්නෙට උත්තර දුන්නා වගේ සහජීවනයේ සහයෝගය සංහිඳියා වැඩි කරන්න හමුදායේ දායකත්වය මොකක්ද? ඒ තියෙන ධාරිතාව ඉදිරිපත් කරන එක තමයි අවශ්‍යතාවය. ඒ වුණාට පස්සේ හමුදාව ඒක තීරණ කරගන්න. මම යුද හමුදා ප්‍රතිපන්නට පත් වුණාට පස්සේ මම යුද හමුදාවේ බල සංඛ්‍යාව බලලා මම තීරණ අරගත්තා. නිලධාරීන්ගේ සාකච්ඡා කරලා පස්සේ අපේ සම්පූර්ණ බල සංඛ්‍යාවෙන් තුනෙන් එකක ප්‍රමාණයක් පමණක් ඇති හදිසියේ රටට කරදරයක් පීඩාවක් ඇති වෙච්ච අවස්ථාවකදී ඒ සඳහා ඉදිරිපත් වෙන්නේ 1/3. ඊළඟට දෙවනි තුනෙන් එක අපි තීරණය කළා මේ දුන් මේ ලබා දී යුත්තේ රට සංවර්ධනය කරන්න. 20:30 අපි බලාපොරොත්තු වෙනවා ත්‍රිසාර සාමයක් ත්‍රිසාර සංවර්ධනයක්. ඒක හමුදාය දායකත්වය මොකක්ද? තුනෙන් එකක් සටන සූදානම් වෙනවා, පුහුණු වෙනවා, සටනක් ඇති නොවන හැටට කටයුතු කරනවා. දෙවනි තුනෙන් එක රට ගොඩනැගීමට කටයුතු කරනවා සංවර්ධන ක්‍රියාවලියට. ඉතුරු තුනෙන් එක යුද හමුදාව පවත්වාගෙන යනවා. මේක චක්‍රයක්. මේ සෑම සබලෙක්ම නිලධාරියෙක් මේ චක්‍රය තුළ ගමන් කරනවා නම් රටට වැඩදායි පිරිසක් බිහි වෙනවා. විනයගරුක කැමැත්තෙන් වැඩ කරන නායකත්ව දෙහි කණ්ඩායමක් බිහි වෙනවා. ඉතින් අපි දකින්නේ එතනින් තමයි රටේ ජනතාවට අවශ්‍ය කරන්නා වූ සාමය ඇති කරන්න පුළුවන්. සයුද්ධයක් ඇති නොවන්න නම් සට සංවර්ධනය විය යුතුයි. ඒක සඳහා මේ චක්‍රය තුළ තමයි අපි දැන් මේ හිමින් ගමන් කරමින් ඉන්නේ. ඔබතුමා යුද හමුදා ප්‍රතිවරයා විදිහට විශාල පිරිසකට නායකත්වය දෙන පුද්ගලෙක්. ඔබතුමාගේ මේ නායකත්ව ගුණාංගය මොකක්ද? නායකත්ව ස්ටයිල් එක මොකක්ද? මගේ මම දකින්නේ පළවෙනිම නායකයෙක් වුණාට පස්සේ එහෙම නායකයා දැනගත යුතුයි තමුන්ගේ සංවිධානයේ තියෙන ශක්තිය මොකක්ද කියලා. දුර්ලභම මොනවද කියලා. ඒක දැනගත්තට පස්සේ මම යෝජන උපක්‍රමය තමයි ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ මිෂන් කමාන්ඩ් කියලා. මිෂන් කමාන්ඩ් කියන්නේ මම කරන්නේ මගේ රාජකාරිය, මගේ තනතුරේ රාජකාරිය. අනිත් අය තමුන්ගේ තනතුරේ ඒ රාජකාරිය ඊට කළ යුතුයි. ඒ සඳහා මම අවස්ථාව ලබා දෙනවා මිෂන් කමාන්ඩ් එකට. මම උදාහරණයකට යුද හමුදාවේ කණ්ඩබාර සැරෙන්වර් කරන කාර්යය යුද හමුදාපති කරනවා නම් මේ සංවිධානය ජයග්‍රහණය කරා මේ වන්නට බෑ. ඔහු මගේ වැඩේ කරන්න යන නම් ඔහු වැඩේ කරන්නේ නැතුව අපිට ජයග්‍රහණය කරන්නත් බෑ. එම නිසා තමයි අපි මේ මිෂන් කමාන්ඩ් එක පළවෙනි අටම. දෙවනි එක මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ හමුදාව ගැන. මගේ බටපිරිස් ගැන මට හමුදාපතියට ලොකු විශ්වාසයක් තියෙනවා. මගේ ආත්ම ශක්තිය වැඩිලා තියෙනවා නායකයා හැටියට. මම මේ කියන දේ කරයි, කියන දේ වෙයි. මම උන්ට ඒක පහසුකම් ලබා දෙමින් සිටිනවා. ඒක තමයි දෙවනි එක. තුන්වෙනි එක මම හිතනවා මට තියෙන හොඳට හැඳුම් ලැබුම්කන් දීමේ හැකියාවක්. ප්‍රායෝගිකව පාරේ ගමන් කරන මිනිහෙක්, මිනිසුන් ආශ්‍රය කරන පුද්ගලෙක්. මම කාමරයක් වලට හිරවෙච්ච පුද්ගලෙක් නෙමෙයි. එහෙම වුණාම මේ යුද හමුදාවේ ඉන්න පහතම සිබලට මට දුරකථනයෙන් කතා කරන්න පුළුවන්, මාව හම් වෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම ඌලඟට යනවා. හැම සතියකම මම කඳුරකට යනවා. එහෙම කතා කිරීමේ මේ ප්‍රශ්න මම දැනගන්නවා. ඒ වගේම ප්‍රශ්නෙත් තියෙන්නේ මෙතන, උත්තරේ තියෙන්නේත් මෙතන, රටේ උත්තරේ තියෙන්නේත් මෙතන. ඒකට මට ඒ දැනුම ප්‍රමාණවත් වෙනවා. ඒකෙන් සංකල්පයක් හදාගන්න. ඔය තුනෙන් එකේ සංකල්පයට උනත් මම එකපාරට තනියම ඉන්න බෑනේ. මේ ඔක්කොම මේ නිලධාරී සිසුන්ලියන්ගේ අදහස් උදාස් තමක තමයි මම එන්නේ දැන්ට. ඒකාධිපති නායකයෙක් නෙමෙයි. නමුත් යුද හමුදා විනය තියෙන උන්දන්දි මම එතන ඉන්නවා. විනය සතේන්වත් මෙතන අඩු වෙන්නට බෑ. දැනුවම් කළ යුත්තට දැනුම් කරනවා, පැසසිරුත්තට අපි පැසසුම් කරනවා. මම හිතන්නේ ඒක තමයි යම්කිසි අපි ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා නම් අද රටේ මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා. අද රටේ ජනතාව බලාගෙන ඉන්නවා යුද හමුදාව මොකද කරන්න කියලා. නායක හමුදා, ගුවන් හමුදා, පොලිස් සමග රාජකාරී කරනවා. නමුත් යුද හමුදාව සංඛ්‍යාත්මකව විශාල නිසා ඔවුන් බලාපොරොත්තු වෙනවා, බලාගෙන ඉන්නවා වෙරට යුද හමුදාව ඔවුන් අතරමං නොකරයි කියලා. එන්න ඒ තැන මම හමුදාව තියාගන්න උත්සාහ කරනවා. ඔබතුමාගේ ජීවිතය තුළ පරමාදර්ශී චරිතයක් තියෙද? ඔබතුමා අනුගමනය කළ පැහැදිලියෙන් පවුල ගත්තොත් මගේ දෙමව්පියන් පිළිබඳව මම බොහොම ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන්. මම ගෙදරින් කවදාකවත් කුටි කපන්න දෙ ළමයෙක්. දඩබ්බර නෑ. දඩබ්බරයි. නමුත් දෙමව්පියන් ඒ සඳහා දියෝ උදහස මට දීලා තිබ්බා. මම මගේ රාමුව දැනගත්තා. මේ තාත්තා මගේ රාමුව ලියලා දීලා තිනවා
මෙතනියට පණින්න බෑ කියන එක. මම මේ රාමුවතුල කළු සෑම ක්‍රියාකාරකම්ම ශිෂ්‍ය කැටිටත් ධර්මයේ කැටිටත් කරපු කෙනෙක්. ඒ නිසා මට එතනින්ම මට දෙමව්පියන් කතා කරන විද්‍යාලයේ විශේෂයෙන් මම ඉස්සලත් කිව්වා වගේ කරන GW රාජස් කියන මහත්මයා ඒ දුන්න අපිට නායකත්වයේ පුහුණුව ඒ දර්ශනය තුර තමයි අපි ගොඩ නැගුණේ. මම ආනන්ද විද්‍යාලයට ඒ පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඒ ගුරු භවතුන්ට, මගේ කල්න මිත්‍රයින්ට මට දුන්න සහයෝගය, මට දුන්න දැක්ම තුලින් අද මම මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දමුදා තුල අපි දැක්කර චරිත වශයෙන් මම මගේ ජීවිත මගේ අමුදා කාලය තුලදී රෙන්සු කොබ්බෑකඩුව මහත්මය, ජානක පෙරේරා, විජේ විමලරත්න, ජනරල් වරු විශාල සංඛ්‍යාවක් තව ජන ගාමිණී හිට්ටිආරච්චි, රාජ විජේසිරි, ජය ෆනාන්ඩ්, විජේ බලකාය. ඒ වගේ සෑම චරිතයක් මම දැකලා තියෙනවා. ඒ වගේම සරෙන් මේජර් වරු අපිට වඩා බොහොම පළකුරුද තිබිච්ච සරෙන් මේජර් මම අසුතුනේ අමුදාට බැඳෙනකොට ඔවුන් තමයි අපි අයි ගැස්සුවේ. එළඳු මඳින්නේ කොහොමද, කතා කරන්නේ කොහොමද, නිලධාරීති සුළු ප්‍රමාණය ඔවුන් අපිට ඒ ගුණාංග ඉගැන්නුවා. ඔවුන්ට මම ඇන්ත ස්තුතිවන්තත් වෙන්න ඕනේ. ඔවුන් මාගේ දමුදාපදයෙන් පටපත් කරපු එකේ.